වගේකට සාන්ත ජෝන්ස් ආදිශීෂ සංවිධානය ඉදිරිපත් කරන නැසේගිය මිල්ටන් මල්ලවරච්චි ගායන ශිල්පිනයන්ගේ ගායන දිවයේ 50 වැනි වසර සැමරීමට ඔක්තෝම්බර් 13 වැනි සෙනසුරාදා සවස 7ට ස්ප්‍රිංවේල් සිටි හෝල්හිදී පවත්වන මිල්ටන් මල්ලවරච්චි ගායන උපහාර උළෙල පිළිබඳව අද අප දැනුවත් කිරීමට අපේ මැදිරියට පැමිණ සිටිනවා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සංගීතඥයෙක්, ඒ වගේම මෙම සංගීත සන්ධ්‍යාවේ සංගීත අධ්‍යක්ෂක සරත් දියල්විස්, ඒ වගේම මිල්ටන් මල්ලවරච්චි ගායන ශිල්පිනියන්ගේ පුත් රනිල් මල්ලවරච්චි සහ මෙම සංගීත සන්ධ්‍යාව සංවිධානය කරන, ඒ වගේම ඒ නිෂ්පාදක බර්ටි ඒකනායක. ඉතින් මම හිතන්නේ සරත් ඔබේ රසිකයන් කැමති ඇති ඔබ නැවතවරක් දැකගන්න මෙල්බර්න් වලට පැමිණීම ගැන. ඉතින් අපි ඉස්සෙල්ලම දැනගන්න ආසයි ඔබ මේ දිනවල කරන සංගීත කටයුතු පිළිබඳ විස්තරයක්. ඕනිමල් පෞගේ මාස දෙක ඇතුළත සංගීත වැඩසටහන්ම කීපයකට සහභාගි වුණා. සංගීත අධ්‍යක්ෂණය සහ අරුදෙන් පටන් ගත්ත චිත්‍රපටයක සංගීතය නිම කරලා ඉවරයි. ඊට අමතරව ලංකාවේ පෞගේ කාඩ තිබුණා 60+. ඒ වැඩසටහනේ අවසාන අදේරේ ආපු තරංකරුවන්, ජයග්‍රහණය කරා ආපු තරංකරුවන් කීප දෙනෙක්ගේ ගීත නිර්මාණ කරන්න තියෙනවා. දැන් ඒක මම දැන් ඉස්සරහට ඉදිරියට ගිහිල්ලා ඒක කරන්න ඕනේ. සංගීතය පිළිබඳව වැඩම තමයි දැන් දිගටම කරන්නේ. දිගටම කරගෙන යන්නේ නේද? හොඳයි, ඉතින් අපි දැනගන්න ආසයි ඇයි මේ සංගීත සන්ධ්‍යාවට සහභාගී වීමට නැත්නම් සංගීත අධ්‍යක්ෂණය කිරීමට ඔබ අදහස් කළේ? එකක් තමයි මිල්ටන් මල්ලවරච්චි කියන්නේ අපි හිතපු දැනන්ත චරිතයක්. එයාගේ ගීතවලට ඒ කාලේ ක්ලරන්ස් විජයවර්ධන එහෙම සංගීත නිර්මාණ කරනකොට මිල්ටන් එයාගේ සින්දු නිර්මාණය කරනකොට ඒවයි අපිට සුපර්ස්ටාර්ස් වාදක කණ්ඩායම් විදිහට අපි තමයි ඇල සුපාලි අපි කට්ටිය තමයි ඒක උගක් පටගත කිරීම වලට සහභාගී වුණේ. ඉතින් ඒ කාලේ මිල්ටන් එක්ක තිබිච්ච සම්බන්ධය ඊට පස්සේ අපි එලිමහන් වේදිකාවල ගායනා කරන්න මිල්ටන් එක්ක අපි සම්බන්ධ වුණා. ඊට පස්සේ 93 මිල්ටන් ප්‍රණාම වැඩසටහන, මිල්ටන් මල්ලවරච්චිගේ වැඩසටහනේ සංගීත සපයන් ලැබුණේ මට. ඒ තියෙන ඇඳුණුකමත් එක්කලා ඒක කරයෙන් පස්සේ මගතන එදා මිල්ටන් ප්‍රණාම වැඩසටහනට ලංකාවේ ඒවකට ඉතාම ජනප්‍රිය ගායක ගායකවන් රාශියක් මිල්ටන් ගීත ගායනා කර එක එක ගීතේ. ඒ වැඩසටහනෙන් පස්සේ මිල්ටන් මල්ලවරච්චිගේ ඒක පුද්ගල ප්‍රසංග, ඊට පස්සේ කාලකදී රනිල් මල්ලවරච්චිගේ ඒක පුද්ගල ප්‍රසංග, ඊට පස්සේ රනිලුයි පවන්ගෙයි මේ සේරටවම මට දායකවන් ලැබිච්ච එක මම හිතන්නේ මටත් ඒක ලොකු වාසනාවක්. මොකද සාමාන්‍ය මේක යුග තුනක් නියෝජනය කරන අවස්ථාවක්. මිල්ටන් මල්ලවරච්චිගෙන් පටන් ගත්තාම මිල්ටන්ගේ රනිල්ගේ පවන්ගේ දක්වාම එන මේ ගමන තුළ මම හිතන්නේ මේක මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා රනිල්ට. මොකද මේ මාව තෝරා ගැනීම ගැන, මොකද ඒක මම රනිල් ගෙත් මුලේ නම්ම යුතුකම් කියන දේවල් ඒ බොහොම ගරුකොට සලකන පුද්ගලයෙක්. ඉතින් එයා හිතන්නේ නැති මේ වෙලාවේ සරත් අංකල් තමයි ගත්තොත් මේකට හොඳ කියලා. ඉතින් මම හිතන්නේ මම මිල්ටන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා මිල්ටන්ගේ වැඩසටහන සහ රනිල්ගේ මේ කිසිම තැනක මම සංගීතයේ කිසිම අඩුවක් කරලා නැහැ. මෙතනදී මම හිතන හුඟක් බලාපොරොත්තු වෙන හොඳ වැඩක් කරන්න කියලා. මොකද මම හිතන රාජ් දසනායක හරහා තමයි මේ වැඩසටහනේ මේ කෝඩිනේට් වෙන්නේ මේ සංගීත ශිල්පීන් පිළිබඳව. ඉතින් මේ රනිල් මට දැන් කිව්වා අංකල් හොඳට සෙල්ලම් කරනවා මේ කට්ටිය කියලා. ඉතින් අපි එදාට 13 වෙනිදාට බලමු කොහොමද වැඩසටහන සංගීත සන්ධ්‍යාව කියලා නේද? බර්ටි ඒකනායක මෙල්බර්න් නගරයේ සිටින ජෙස්ට් ශ්‍රී ලාංකිකයෙක්, ඒ වගේම ප්‍රමුඛ සමාජ සේවකයෙක්. ඇයි ඔබ අදහස් කළේ දැන් මේ වගේ සංගීත සන්ධ්‍යාවක් නිෂ්පාදනය කරන්න, ඒ වගේම සංවිධානය කරන්න?
මේක අයිඩියරි කාර්යය මත මේ රාජ් ඇවිල්ලා මාව හම්බුනා එක දවසක් රනිල් එක්ක. ඇවිල්ලා මේක මගෙන් ඇහුවා මේ වගේ ෂෝ එකක් කරන්න පුළුවන්ද කියලා. කැමතිද කියලා. මං කිව්වා මම මේ වගේ කරලා නැහැ. හැබැයි මං ඒක කරන්නම් කියලා. ඉතින් ඒකන්ද මම කිව්වා හැබැයි මේක කරන්න ඕන නම් මගේ ඉස්කෝලේත් එක්ක සෙන්සාස ජෝන් විද්‍යාලෙත් එක්ක ඒගොල්ලන් එක්ක කරලා ඒගොල්ලන්ගේ සපෝට් එකත් අරගෙන මේක කරන්න පුළුවන් කියලා. එතකොට දැන් කැමති වුණා ඒකට. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ. හොඳයි. ඉතින් මේ අපිට රනිල් හිමිනම් කියන්න දැන් කවුරුත් බලන් ඉන්නවා දැන් මේ සම්මේලන සංධ්‍යාව ගැන ඔබගේ පියාණන්ගේ ගායන දිවියේ 50 වසරක් සැමරීම ගැන. ඉතින් දැන් මේ සංගීත සන්ධ්‍යාවල ඇතුළත් ගීත ඒ වගේම මොන වගේ දේවල්ද අපිට අහන්න දකින්න එදාට ලැබෙන්නේ? ඔව් ඇත්තටම මේ මේ ප්‍රසංගයේදී අපි ගීත 30 ගණනක් විතර පෙළ ගැස්සුවා. මොකද මේ තාත්තගේ ෂෝ එකක් කරනකොට හරි අමාරුයි මේ සින්දු තෝරා ගන්න. ඉතින් අපි තාත්තගේ ජනප්‍රියම ගීත 30 ගණනක් පෙළ ගැස්සුවා. මං හිතන්නේ ඒකෙදී මම ගීත කීපේ මමයි පුතයි තමයි ගානා ගන්නේ. ඒ වගේම මගේ මල්ලි තාරක මල්ලාරච්චිත් සහභාගී වෙනවා. ඒ වගේම යුග ගායනෙන් ශහරා රොඩ්‍රිගෝ තමයි මේ ඩුවට්ස් වලින් අපිට එකතු වෙන්නේ. ඒ වගේම මේ නර්තනෙන් ශශීලා ඩාන්ස් ට්‍රූප් එක අපිට එකතු වෙනවා. ඒ වගේම දැන් මට මතක් කරන්න ඕනේ මේ මෙල්බන් සිටින මේ දක්ෂ වාදන ශිල්පීන් තමයි සරද්ද අලිස් අංකරගේ සංගීත අධ්‍යක්ෂණයේ සපයන් ඉතින් මම එයාත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ලීඩ් ගිටාරින් අශානුත්, බේස් ගිටාරකින් කැමරන්, ඊට පස්සේ ඩ්‍රම්ස් වලින් රාජ්, ඊට පස්සේ සැක්ස්ෆෝන් වලින් ගිහාන්, කීබෝඩ් වලින් සමිත, අනිත් කීබෝඩ් වලින් උපුල්, ඊට පස්සේ රිදම් ගිටාලින් රොෂාන්, පර්කිෂන් වලින් ඉන්දුසර, තබ්ලා වලින් දර්ශන. ඉතින් මේ වගේ ඔක 10 දෙනෙක්ගේ සමංගිත වාද්‍ය වෘන්දයක් තමයි සරත් දල්ලිස් කියන ප්‍රවීණ සංගීත වේදිකාවේ සංගීත අධ්‍යක්ෂණේ යටතේ තමයි මේ සංගීත ප්‍රසංගීතින් පැවැත්වෙන්නේ. ඉතින් මං හිතන්නේ මෙල්බන් නුවර සිටින සියලුම මාගේ පියාගේ රසිකයන්ට සහ මාගේ රසිකයන්ටත් මං ආරාධනා කරනවා. මං හිතන්නේ මගේ පුතා මෙල්බන් නුවර ගීත ගායනා කරන කවුරුත් දැකලා නැහැ. මම පළවෙනි වතාවට තමයි පුතා ගායනා කරන්නේ. ඉතින් පුතා ලංකාවේ ගායනා කරන වෙන රටවල ගීත ගායනා කරාට මෙල්බන් නුවර ප්‍රථම වතාවට තමයි ඔහු ගීත ගායනා කරන්නේ. මං හිතන්නේ ඒක අලුත් දැක්වීමක්. මොකද මිල්ටන් මල්ලවරච්චි පරපුරේ තුන්වෙනි පරම්පරාවේ සමාජිකයෙක් දැක ගැනීමට මං හිතන්නේ එතුමාගේ රසිකයන් ආදරෙන් බලාගෙන ඉන්නවා. මොකද මම ගීත ගායනා කරන ගොඩක් දැකලා තිනවා මෙල්බන් වල. මොකද මම දැන් අවුරුදු ගානක් තිස්සේ ඉඳන් මෙල්බන් නුවර මං ගීත ගායනා කරන ඇවිල්ලා නිතර ගිහින් සංගීත ප්‍රසංග වලට. නමුත් පුතා ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉන්නවා ගායනා කර මේ ගීත ගායනා කරන ආල්බම් සජීවි ලෙස. ඉතින් මම ආරාධනා කරනවා සියලුම රසික රසිකාවියන්ට මේ ප්‍රසංගය බලන්න ටිකට් පතක් අරගෙන මෙලදී අරගෙන එන්න. ඉතින් මොකද මේක මේ ප්‍රසංගයක් වුවට මේක මේ සීට් එක වාඩිලා බලන ප්‍රසංගයක් නෙමෙයි. නිදහසේ මේ ටේබල්ස් දාලා තිනවා. ටේබල්ස් වල වාඩිලා තමුන් කැමති විදිහට තමුන්ට අවශ්‍ය විදිහට. මොකද දැන් වර්ටි එක නැයි අංකල් ඒකන විශ්ව කරයි ඉස්සරහට. ඉතින් ওই විදිහට තමයි ප්‍රසංගයේ පෙරගස්සන්නේ. හොඳයි. එහෙනම් බර්ටි අපිට මේ විස්තරය කියන්නේ දැන් රසිකයන් ආපුවාම සංගීතයට සවන් දෙන්න ඒගොල්ලෝ සංගීතය අනුව නටන්න පුළුවන්ද? ආහාර සපයීමේ ක්‍රියාවලිය මොකක්ද? ඒ විස්තර අපිට කියන්න. අපි දාලා තියෙන්නේ දැන් මේස 10 දාලා තියෙන්නේ රවුන්ඩ් මේස. ඉතින් ඒකට අපි මේස 48ක් දාලා තියෙනවා පල්ලෙයා. උඩ තියෙනවා සීට් එක බැල්කනි එක වගේ තියෙනවා සිංගල් සීට්ස් තියෙනවා. හැබැයි මේස ගන්නේ මේ ටිකට් 10 ගන්න කට්ටියට විතරයි ඒක දෙන්නේ. අපි සිංගල් ටිකට්ස් ගන්නවා නම් උඩට යන්න ඕන. කෑම එතන අපි විකුණනවා, ෂෝටිස් එහෙම විකුණනවා. හැබැයි ඩ්‍රින්ක්ස් මේකනම් ගේන්න ඕන. අපි BYO ඩ්‍රින්ක්ස් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඕන නම් කෑමත් ගේන්න පුළුවන් ඕන නම්. හැබැයි එතනින් ගන්නත් පුළුවන්. මිලදී ගන්න පුළුවන් කෑම. ඔව් ඔව්. ඒක නම් තියෙනවා. අපි මේ ඒක කේටර කෙනෙක් අපි ඕගනයිස් කරලා තියෙනවා ඒක ගන්න.
ඉතින් ඒ වගේ තමයි ඉතින් කරගෙන යන්නේ. හැබැයි දැන් ටික යනවා, ගොඩක් යනවා. හැබැයි සමහර මිනිස්සු කියනවා මේ ගේට්වට ඇවිල්ලා ගන්න ටිකට් ගන්න එනවා කියලා. හැබැයි ඒක වෙන්න බෑ කියන්නේ, ආවත් ෆුල් නම් ඉතින් එතකොට ඉන්නේ බෑ ඇතුළට. ඒකයි අපි කියන්නේ දමව ගන්න කියලා ටිකට්. හොඳයි, එමුනම් අපිට නැවතර මතක් කරන්න බර්ටි, දැන් මේ සංගීත සන්ධ්‍යාව පවත්වන දිනය ස්ථානය, ඒ වගේම කොහොමද අපි ටිකට් නැත්නම් ප්‍රවේශ පත්‍ර ලබා ගන්නේ? ගන්න පුළුවන්, මගෙන් ගන්න පුළුවන්. මේ ෆ්ලයර් එකේ මම නම්බර දෙන්නම්. මගේ නම්බරේ 0414-979-483. මගේ මාලි ෆ්‍රැන්ක්ගේ නම්බරේ තියෙන්නේ 0414-979-401. එතකොට රාජ්ගේ නම්බරේ තියෙනවා, මම ඒකත් දෙන්නම්. රාජ්ගේ නම්බරේ 0433-832-850. එතකොට මගේ ඉස්කෝලේ මේ සෙක්‍රටරිගේ නම්බරේ ශ්‍රීනාත්, එයාගේ නම්බරේ 0417-132-531. නැත්තම් ඔස්ලා එකෙන් ගන්න පුළුවන් කෙලින්ම ඔන්ලයින්. හොඳයි, නැවතරක් අපිට මතක් කරන්න මේක තිබෙන ස්ථානයේ දිනය වෙලාව. දින 13 වෙනිදා ඔක්තෝබර් මාසේ පටන් ගන්නේ 7ට. හැබැයි 6 මාට විතර එන්න වේලපන් ඇවිල්ලා එන්න. එතකොට සීට් එක අරගෙන ඉඳගෙන ඉන්න පුළුවන්. ෂෝ එක හරියටම 7ටම පටන් ගන්නවා අපි. ද ස්ප්‍රින්ග්වෙල් ටවුන් හෝල් එකේ. ස්ප්‍රින්ග්වෙල් ටවුන් හෝල් එකේ. ඒ වගේම මම ආයිමත් කියන්න කැමති මේ ටිකට් ගන්න ඕන නම් දැමව ගන්න. ඒක නැත්නම් ඉවර වුණොත් අපි සෝල් අවුට් කියලා දානවා, පත්‍රේ දානවා, ඔක්කොම දානවා, ටීවී එකේ දානවා. එතනට ඇවිල්ලා ටිකට් ගන්න බලාපොරොත්තු වෙන්න එපා. හොඳයි, මේ සරත් දියල්ලිස් සංගීත අපි දැනගෙන කැමති. මේ මම හිතන්නේ ඔබ ළඟින් ඇසුරු කර කෙනෙක් තමයි අභාප්‍රාප්ත රොනි ලීච්, ගාන ශිල්පියා, ඒ වගේම රංගන ශිල්පී කලාකරුවෙක්. අපිට මතක් කරන්න ඇත්තරම හරි දුක්කර මේ වෙලාවේ. මොකද මේ රොනිල් රීච්ගේ අවස ආමගුල් මේකට මට සහභාගි වෙන්න ලැබෙනක නැහැ. මේ අවස්ථා අනුව රොනිල් රීච් කියන්නේ මම දුටුව මේ ශේෂ්ත්‍රයේ සිතේ යුතු පුද්ගලයෙක්. ඒ කියන්නේ කවදාවත් අනුන්ගේ දෙයක් කතා කර කොත්තම දැක්කත් හිනා වෙලා විහිළු කතාවක් කරලා විහිළු හිමස්සවලා යන ක්‍රමයක් කරන්න එයාට එතනින් යන වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. කවතාවත් අරයා ගැන මෙයා ගැන එහෙම කවතාවත් ගොසිප් කරන එක නෙමෙයි. වැදගත් විදිහට, බොහොම වැදගත් විදිහට තමන්ගේ ජීවිතය හැඩගස්සගෙන හොඳ දරු පවුලක් හදාගෙන මේ වැදගත් විදිහ ජීවත් වෙච්ච පුද්ගලයෙක්. ඉතින් මම හිතන්නේ තාම රොනිලි චිතංගතේ අරම ඔස්ට්‍රේලියාවේ ඉන්නේ කියලා. මොකද අවසාන හුස්මෙල්ලේ ඔස්ට්‍රේලියාවේ හින්දා මගේ ආගම විදිහට නම් තින් මම එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා, හොඳ තැනක ඉපදෙන්න කියලා. මොකද එයා ශ්‍රේෂ්ඨය තුළින් එයා ගායකයෙක් සහ නළුවෙක් විදිහට එයා රසිකයන්ට දුන්න සන්තෝෂ ඒ පිනම ඇති එයාට හොඳ තැනකට යන්න. ඉතින් මම එයාට පතනම හොඳ තැනක උපදින්න කියලා. හරි දුකයි රොනි ගැන මතක් වෙනකොට. ඒ වගේම රොනි ලීච් කලාකරුවාගේ හදිසි අභාවය ගැන 31 වෙනි නාලිකාවේ සාතිශ්‍ය සංවේගය අපි මේ අවස්ථාවේ පළ කරනවා. අද අපේ මැදිරියට පැමිණලා නැසීගේ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගායන දිවියට 50 වසරක් සැමනීමේ මේ උපහාර උළෙල සංගීත සන්ධ්‍යාව ගැන විස්තර කිරීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.